Valuta urda keva. Same Deng lamai atu seni namai seni tadi tini produk ni tu untuk awalan yang agan namai seni yang ni saman ni perlu bagi tu pasna hadan hadan la awam kerana me mulik mau seni hayat hatta seni yang jamnya am karni na namun namai seni lamai विषय दारा वटन साउंड सार का अध्ययन विषय निर्देश है मैं बैलेरूम देखे आरंभ हुआ नहीं कहनी सा पार्टम इधर मैं पटांगन ने पार्टम पासल पटांगन निकाल दी निकाबी धन्य ने है देंग ऑनलाइन प्रमेट में एक नियम अभी पासल पटांगन का करंट आरंभ कर लती है ना फिर देंग गैटल गुड़ा ती है ना मैं पार्टम द Pandai dekai minat lamai siap kita lamai panas satara kinnna siap panah kinnna kita lakukan dia kerana siapa api meh pada samar dia pandai dino kerana tak pulua. Ekorne visi sing ada ani kerana mungkin meh pada nevata kerana ini kalak nanti ini pulua dengan orang dekam tu mah udahar ni samai didas visi warse iuran pasti wala kelimun orang change dekia pada ngata pasu la tiupan bimbang mungkin tipi nai. Enak orang kira ni. मैं पालन वाले संबंधे बैंड मैं उधर मते के दिया करना मैं अधैं अधिन ला पटांग करना साउंड क्या शार के दो पाला देवनी का आरने तमाई मैं वहाँ पासल दिन वाते नुकरान डिड देना मैं ऑनलाइन करने पालन टिकर ऐसा हर एक ला मैं संबंधे ला मिस्र हड़प मैं पालन वाले संबंधे बैंड अरे इन्हें आप पालन अपने समाज का तहम जब मैं काले वन कोटा साउंड के बाद समाज जद तीन नहीं जब मैं तीन ना समाज है मैं वन कोटा लोग के में साउंड को समाज जग तीन ना दिखला फिर प्रश्न है साउंड के बाद समाज या और रे क्या तो मैं अरे जब मैं तीन समाज है साउंड के बाद क्या नहीं सर मतलब हेतु हेतु मगर कोरोना वसंगत ह समाज ये बड़ी बेरारों प्रत्येक रूपांतरण तीरा में बेसने बेसन रत्यक निशा इसे आप ही में आपे पाठ मात्रा तीन में कड़े गैलपिना पाठ मारूं पहले ने पाठ माला पहले बहुत लंग तीरा नाम पड़ता बरांड है साउंड के वस समाज या गुड नगम साउंड के वस समाज या गुड नगम अलग पोत थंबुरानी है मोटम हाउसे हाउस
එතකොට මේ සෞඛ්‍ය සමාජයක් ගොඩනගන්න කියන ගොඩනගන්නේ කොහොමද? සෞඛ්‍ය සමාජයක් ගොඩනගන්නේ කොහොමද කියන එක අපි මේවා මම මේ පාඩම කරන ගමන් න්‍යායාත්මක දර මේ කියන්නේ පාඩමෙන් විභාගයට ඕන දේවල් සපයනවා සමගම තමාගේ ජන ජීවිතය නැත්නම් අපි ජීවත් වෙන සමාජයට ඔබින විදිහට තමයි සමාජයේ කොහොමද ඉන්නේ කියන විදිහට තමයි මේ අපි මේ පාඩම් ටික පෙළගස්සලා තියෙන්නේ. වල සාමාන්‍ය ජීවිත වැදගත් කරුණු කීපයකුත් මම අවධාරණය කරනවා මේ පාඩම කරන කරන විට. එහෙනම් සෞඛ්‍ය සමාජයක් ගොඩනගන්න. සෞඛ්‍යව සමාජය. ඉස්සර සමාජයක් කියන්නේ මොකක්ද කියලා හඳුනා ගන්න ඕනේ. සමාජය කියලා හඳුනාගෙන සමාජය සෞඛ්‍යවත් කරන්නේ කොහොමද කියන එක අපි බලමු. සමාජය කියලා අපි සරලවම හඳුනා ගත්තොත් සමාජයෙන් පුජ්‍යලින් සහ අපාවට පරිසරය. අපි අපේ පුජ්‍යලින් සහ අපාවට පරිසරය අපි සමාජය කියලා හඳුනා ගන්නවා. එතකොට මේ පුජ්‍යලයා කියන දේ ප්‍රබල සාධකයක් වෙනවා සමාජයේ. අවට පරිසරය දෙවෙනි සාධකයක බවට පත් වෙනවා. පැහැදිලිද සාධක දෙක? පැහැදිලිද මම කියද්දී සමාජයේ වැදගත් සාධක දෙක පුජ්‍යලයා සහ පරිසරය. ලොකුටම ලියා ගන්න. අලෙවෙනි පාඩම් කියලා මාතෘකාව හැමෝම ලියා ගන්න. හරි ඉස්සලා එක ලියා ගන්න ඔය විනාඩියක් දෙන්න. හරි සර්. හරි. එමනම් අපි දැන් මම කරුණු දෙයක් කිව්වා සමාජයේට අපි ප්‍රබල සාධක දෙයක් වෙනවා කියලා පුජ්‍යලයා සහ පරිසරය. එහෙනම් මේ පුජ්‍යලයා කියන සාධකයේ ඉතාමත් ප්‍රබලයි සමාජයේ සෞඛ්‍ය ගොඩනගන්න. ඒතොර පුජ්‍යලයා තමයි මේ පරිසරයට සම්බන්ධ වෙන්නේ. ඒතොර පරිසරය අපි දන්නවා මේ පාඩමේ මැදට වගේ යනකොට විශේෂ මාතෘකාවක් හම්බෙනවා පරිසර දූෂණය කියලා. ඒවා සම්බන්ධව ආඩ ගොඩක් ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඒ නිසා මේ පුජ්‍යලයාගේ බලපෑම තමයි ගොඩක්ම මේ සෞඛ්‍ය සමාජයක් ගොඩනගන්න හේතු වෙන්නේ. පුජ්‍යලයාගේ බලපෑම. ඒ නිසා ඔයාලා උතන තරුවක් දාලා ලියා ගන්න මාතෘකාවට යටින් පුජ්‍යල සෞඛ්‍ය සමාජයක් ගොඩනැගීමට ලියා ගන්න සෞඛ්‍ය සමාජයක් ගොඩනැගීමට ලියා ගන්න මාතෘකාව යටින් සෞඛ්‍යවත් සමාජයක් ගොඩනැගීමට තරුණ ලියා ගත්තද? සෞඛ්‍ය සමාජයක් ගොඩනැගීමට ප්‍රබල සාධකය වන්නේ
ඔබල සාදයක් වන්නේ පුජ්‍යලයායි. සයි ගොඩක් එක ගොඩයි කියන්නේ. ඔව්කව සමාජයක් ගොඩනැගීමට ප්‍රබල සාධකය වන්නේ. සෞඛ්‍යව සමාජයක් ගොඩනැගීමට ප්‍රබල සාධකයක් වන්නේ පුජ්‍යලයායි. මීට අමතරව මොකද තේරුණ බුදි නැවත කියන්න මොකද කිව්වේ මීට අමතරව පරිසරයේද බලපෑම් ඇති කරයි. පරිසරයේද බලපෑම් ඇති කරයි. පරිසරයට පරිසරයේද බලපෑම් ඇති කරයි. පරිසරයේද හරිද බුදේ හරිෂ හරිෂ මේ හරිෂ ඉස්සන්ට ටිකක් ලියා ගන්න බලන්න අපිට විනාඩි 45ක් විතර තියෙන කාලේ මේ මොකද මේ පාඩම් අපිට එක දිගට දැන් අපි ගුරුවරු දෙන්නෙක් නිසා පාඩම් යනවා 6 ඉඳලා දැන් යන්නේ ඒක නිසා වාට දිනාඩි 45 දා ගන්න පුළුවන් උනේ දැන් සීඩී පන්ති වලට තියෙන ඊළඟ විනාඩි 45 ඒක නිසා පොඩ්ඩක් ඉක්මනට ලියා ගන්න බලන්න දැන් පරිසරයයි පුජ්‍යලයයි තමයි මේ සෞඛ්‍ය සමාජය ගොඩනගන්න ප්‍රධාන වශයෙන්ම බලපාන සාධක දෙක එතකොට विस्तृत पौल निक पौल 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 तमाइ पलवे मेके समाजी इट पास वालापास පෙරපාස සමාජයක් හම්බ වෙනවා ඊට පස්සේ යන කොහට ද යන්නේ ප්‍රාථමික පාසල ප්‍රාථමික පාසල නැත්නම් පාසලට යනවා පාසලෙන් පස්සේ වල යනවා සමාජයට ඒකට කියනවා මහා සමාජය කියලා සමාජයට යනවා එතකොට නැත්නම් විවිධ ආයතන වල රැකියාව වලට යනවා දැන් මේව ඔක්කොම මේ පුජ්‍යල වෙන ස්ථාන පාසල අපි කියමු සිද්ධ ස්ථානයක් ගත්තොත් එහෙමයි මේ සමාජයේ තිබෙන යම්ම පුජ්‍යලේ පුජ්‍යලය ගැවසෙන ස්ථාන මේවට අමතරව තමයි අපි පරිසරය දාගත්තේ වනාන්තර වෙන්න පුළුවන් ජලාස වෙන්න පුළුවන් භූමිය වෙන්න පුළුවන් මේ ඔක්කොම ඊළඟ ඒවා අයිති වෙන්නේ පරිසරයට එතකොට මේ සියල්ලගේම එකතුව තමයි සමාජය කියලා කියන්නේ මම අර පුජ්‍යලය හා පරිසරය කියලා දැම්මේ දෙකට අයිති වෙනවා මම කියපු මේ වෙනත් දේවල් කියන්නේ පෙර පාසල පාසල ඊළඟට සිද්ධස්ථාන विविध पूज्य එතකොට මේ සමාජය අම්මලා කියනවා අද සමාජයේ හොඳ නැහැ පුතේ කියනවා නම් ඒ සමාජය සෞඛ්‍යවත් කරන්නේ කොහොමද කියන එක නැත්නම් ඒ සමාජය සුපිරිසිදු කරන්නේ කොහොමද කියන එක තමයි අපි මේ පාඩම ඉගෙන ගන්න යන්නේ මේ හොඳ නැහැ කියන සමාජය සෞඛ්‍යවත් කරන්න
समाज हम दीन लिया समाज हम दीन पौल पासल सिद्धस्थान आयतन अवट परिसरे सिद्धस्थान आयतन अवट परिसरे बल समाज विविध पूज्यलु इन्नो एक विविध पूज्यलु धर्म अदहास विविधाई एक मतेकड़े बेवल इकना पंति कामर सरला पंति कामर समाज मे समाज पंति कामर समाज पंति कामर तेर पिरीसुद्ध मत अवृद्ध स्कूल गिया अड्डी अवृद्ध तुले पंति कामर पिरीसुदिया बे इक हेतु तम पंति कामर विविध जाति विविध आगम विविध आर्थिक मटमोलवा गहन पिरीमीन गहन पिरी पंति वाल इवगेम विविध दक्षता विविध कमेनो मिन्न मेवे विविध कमति वर्ट समहार पंति कामर अपुर कमति समहारम पंति पिछुक कमती विविध कमति वाले समहार दिखमें कमति आईनो विविध कमति कमति विविध जाति स्कूल इस्लाम जाति सिंगल आमला विविध आगम स्कूल कैथलीकू विविध पूज्य समाज इतकोट मे अभी हिता मे गुडना समाज सौख्य समाज की गुडना हरी अमार पलते पलवी पिटे दीयन समाज की समाज विविध पूज्यल हेतु विविध पूज्यल विविध हेतु समाज पूज्यल विविधता मम्मी स्क्रीन दाने वाले पुतती सबल इक तीना विविध आर्थिक तत्व विविध आगम विविध जाति उदाहरण पंति मिथन कथाकर समाज उदाहरण पंति कामर पंति कामर वेरस सौख्यकमार कारण कीपेनवा अमारा पिछुदांड स्कूल इन अतगा हिमलामा इनो पंति कामर ये पंति वाला पिल पंति कामर पीसुदीन विविध लमाइंडर विविध कट्टी विविध पिरी पंति कामर पीरसुद बेरवीन इवगे तमाइ रटकोट सौख्यवतर बेरी कारण की पत्ती उन्नोवे मे पल्ले तीन मे इकाय दिखाय तुना हतक तीन मे हत मे हतक मे अमतर वत्ती मे हत इंडिया सौख्यवे मे विविध पूज्य नोट दागंटे मेहमे लिया अरुदाल सौख्य समाज गुण मट सौख्य समाज गुण मट
අපහසු වන්නේ සෞඛ්‍ය සමාජය ගොඩනැගීමට අපහසු වන්නේ හරි සර් සමාජයේ විවිධ පුජ්‍යලයන් සිටීම නිසායි සමාජයේ විවිධ පුජ්‍යලයන් සිටින නිසායි සෞඛ්‍ය සමාජය ගොඩනැගීමට අපහසු වන්නේ සමාජයේ විවිධ පුජ්‍යලයන් සිටින නිසායි හරි සර් උදාහරණ සර් ඊළඟ කරුණ නේද උදාහරණ උදාහරණ ගලියා ගන්න මං කියුවේ පුතේ මේ සමාජයේ සෞඛ්‍යවත් කරන්න බෑ විවිධ පුජ්‍යලයන් සමාජයේ ඉන්නවා කවුද උදාහරණ ඔකසේ මෙන්න මේ පුජ්‍යලේ උදාහරණ ලියා ගන්න විවිධ ආගම් තියෙනවා උදාහරණ විවිධ ආගම් විවිධ වයස් මට්ටම් ඔය ඒ ටික පුතේ මෙහෙම කරමු දැන් මම දෙකක් කිව්වනේ ඔයාලා ඉතුරු හත ලියන්න ඉතුරු පහ ලියන්න ඕනේ හතක් තියෙන ඉතුරු පහ ලියන්න ඉඩ තියාගන්න හරිනේ අපි ලියලා යන්න කාලයක් නැහැ ඉතුරු පහ ලියාගන්න දැන් පළවෙනි එක පොඩ්ඩක් කියන්න හරි සර් හරිනේ විවිධ ආගම් දෙවෙනික විවිධ වයස් මට්ටම් හරිද කොහොලිත හරි සර් හරි සර් හරි එහෙනම් දැන් ඉතුරු ටික ලියාගන්න දෙන්න ලියාගන්න ආ විවිධ ජාතින් ඔව් පුතේ විවිධ ජාතිනුත් හරි ඒ ටික ලියාගන්න ඔයාලා ඉඩ දියාගන්න ලියාගන්න මම පාඩමෙන් පස්සේ ඉතුරු ටික ලියන්න තේරුණානේ उदाहरण කවුද කතා කරන්න පුතේ? උසල්ද? මෙයා උත්තර දෙන ටක් ගාලා ඒව ගැනත් කතා කරන්න මෙයා බයිනනේ මෙයා හොඳට කතා කරලා ටක් ගාලා එකපාරම ලියා ගන්න ආරීල උත්තර දෙන ඒව ගැනත් මේ සම්බන්ධ වෙන්න. කවුද දැන් කියන්නේ ඔන්නම? බයින්න බලමයි. මම කියන්නේ කවුද කතා කරන්නේ මාත් එක්ක? හරි. දැන් මම මම කියලා නම කවුද? හවිසද? අවිත් හවිසද? ඕෂා. ආ හරි හරි. හරි. හරි දැන් එනම් මේ පුජ්‍යලය දැන් අපි කතා කරේ මේ පුජ්‍යලය ගැන. අපි ගැන කතා කරේ පුජ්‍යලය ගැන. දැන් සමාජ සෞඛ්‍ය සමාජයක් ගොඩනගන්න මම පළවෙනි කාරණේ කියන්නේ පුජ්‍යලය කියලා. ඒ පුජ්‍යලය ගැන තමයි කතා කරේ. පුජ්‍යලය දැන් මේ පුජ්‍යලය විවිධ වෙනවා. ඒක නිසා සමාජය මේ සෞඛ්‍යවත් කරන්න අපහසුයි කියලා ආර්ණ කීපයක් කිව්වද එතකොට ඒක තේරෙමද කියන්නකො පුජ්‍යල යුතුනම සමාජය ගොඩ ගන්න බෑ කියන එක මම සරල උදාහරණයක් ගත්තේ මේ අන්ති කාමරේ කරගත්තා ඔව් සර් තේරුණා ඔව් සර් තේරුණා සර් හරි හරි ඔව් සර් තේරුණා මේ හැබැයි මේ පුජ්‍යලය මේ පුජ්‍යලය විවිධ වුණාට වෙනස් වුණාට මේ පුජ්‍යලොන්ගේ අවශ්‍යතා බොහෝ විට සමානයි පුජ්‍යලය විවිධ වුණාට දැන් උතන එක පුජ්‍යල ඔක්කොම විවිධයි වයස් මට්ටම් වෙනස් ආගම් වෙනස් ජාතීන් වෙනස් රැකියාව වෙනස් හැබැයි මේගොල්ලොන්ගේ අවශ්‍යතා ඔක්කොම එක හා සමානයි පොඩි පොඩි වෙනස්කම් තිබු උදාහරණයක් ගත්තොත් හැමෝම වාහනවලට ආසයි හැමෝම
වාහනයකට අවශ්‍යතාවය තියෙනවා හැමෝටම බඩගින්න දැනෙනවා හැමෝම කන්න ආසයි විවිධ දේවල් කන්න ආසයි හැමෝම අඳින්න ආසයි මේ දැන් මේ ඔය අවශ්‍යතාව හැමෝගෙම සමානයි පොඩි ළමයෙක්ගෙත් එකයි ලොකු අයගෙත් එකයි මේ ආසාව කියන දේ තියෙනවා අවශ්‍යතාව එකයි බඩගින්න කියන ආහාර කියන අවශ්‍යතාවය හැමෝටම තියෙනවා ඊළඟ විනෝද වීමේ අවශ්‍යතාවය හැමෝටම තියෙනවා පොඩි ළමයටත් එකයි ලොකු අයටත් එකයි ඇඳුම් පැළඳුම් කියන අවශ්‍යතාවය පොඩි අයටත් එකයි ලොකු අයටත් එකයි මේ අවශ්‍යතාවල සමාන බවක් තියෙනවා පැහැදිලිද उदाहरण मम गुरुवरे मंगे अवश्यता उदाहरण आहार आहार अवश्य मडत्तवश्य अदत्तवश्य मडत्तवश्य अवश्यता समान उदाहरण दाल මේ වැඩේ පහසු කරලා තියෙනවා අපි සහයෝගයෙන් කරන්න ඕනේ මේ අවශ්‍යතාව එන වෙනස් වෙන අවශ්‍යතා ළමයි දැන් අපේ මේ පාඩමෙන් ඔයාලා මේ අයින් වුණොත් නැවත සම්බන්ධ වෙන්න එක කලින් කියලා දෙන්න මම දැන් තව විනාඩියක් දෙකකින් ඔයාලා අයින් වෙයි නැවත මේ සම්බන්ධ වෙන්න ඇහුණා තේරුණානේ හරි සර් ආ සර් ඔව් සර් අයි ලොග් ඉන් හරි එහෙමනම් මම කියන්නේ ගියේ අපේ අවශ්‍යතා සමාන උනත් पुते अपे समाज सौख्यवत् अवश्यता पदूना अवश्यता अभी हेमोट मोड़ मे सौ समाजे पिछड़ी हे बे विविध पूज्यो ओहे तमंडोणाट काल बील हेमित अट बे हेमोगे सहयोगे तिपुणोत्तम मे समाज सौख्यवत् सहयोगे गंडोणी कर මේවා ලියන්න තියෙන පොඩි පොඩි දේවල් එන ලිය ගන්න කාලයක් නැති වෙයි නමුත්
හරි පනහයි තව හතර දිනක් ඉන්න බලමු පාඩම සම්බන්ධෙමු එවනවා ඉක්මනට ලියා ගන්න දිනන නේද ළමයි සදෙව් ලියා ගන්න සමාජය තුල විවිධ පුජ්‍යලයින් ජීවත්වත් මේ සියලු දෙනාගේ අවශ්‍යතා බොහෝ විට සමාන වේ සර් මොකද්ද මේ සියලු දෙනාගේ අවශ්‍යතා බොහෝ විට සමාන වේ අවශ්‍යතා සමාන වෙනවා මම අර කලින් කියපු උදාහරණේ මේ පොඩක් පැහැදිලි ලියා ගන්න කියන්නේ අවශ්‍යතා බොහෝ විට සමාන වේ හරි සර් එක්කිනෙකාගේ සහයෝගය මත එකිනෙකාගේ සහයෝගය මත අවශ්‍යතා හරි සර් සමාන කරගත හැක හරි සර් අවශ්‍යතා සමාන කරගත හැක හරි සර් අවශ්‍යතා සමාන කරගත හැක හරි සර් ඒ අයුරින්ම සමාජය සෞඛ්‍යවත් කිරීමට නම් පුද්ගලයෝද සහයෝගයෙන් කටයුතු කළ යුතුය සහයෝගයෙන් කටයුතු කළ යුතුය ඉදීමට නම් උජ්ජලයෝද සහයෝගයෙන් කටයුතු කළ යුතුය
හරිස හරිස තුනේ විනාඩි 15 සර් හරිස පුජ්‍යලයෝද සහයෝගයෙන් කටයුතු කළ යුතුය හරි හරි නේද सौख्य सौख्य हाई गिगन गन हाई इसरांग ज्ञान बान पुलित ज्ञान උදෙක් ලෙඩ රෝග වලින් තොර වීම පමණක් නොව කායික මානසික සමාජීය ආධ්‍යාත්මික යන අංශයන්ගේ යහපැත්තට පත්වීම කියන ගහලා තියෙනවද ඔයාලා? හයෙන් ඉගෙන ගන්න මතක නැද්ද? අවුරු කතා කරන්නේ නැහනේ. මතක නැහැ සර්. මතක නැහැ. සෞඛ්‍ය අනුකම්පාව පූර්ණ සෞඛ්‍ය අනුකම්පාව මොකද්ද කියලා අහුවත් කියන්න ඕනේ. උදෙක් ලෙඩ රෝග වලින් තොර වීම පමණක් නොව ඒ කියන්නේ ලෙඩ හැදෙන්නේ නැතුව ඉරට වැඩක් නැහැ ලෙඩ හැදෙන්නේ නැතුව පමණක් නොව උජ්ජලයේ කායික මානසික සමාජීය ආධ්‍යාත්මික යන අංශයන්ගේ යහපැවැත්මට පත්වීම තමයි සෞඛ්‍යවත් උජ්ජලයේ කියලා කියන්නේ එතකොට මේ මේ පොතේ මොහලට අපිට කියලා තියෙනවා ළමයිට සෞඛ්‍යවත් සමාජයක් ගොඩනගන්නට කලින් තමාගේ සෞඛ්‍යත් ගොඩනගා ගන්න කියලා උජ්ජල සෞඛ්‍ය තත්ත්වය अणुमाल सौख्य तत्वल सौख्य तत्व अणुमा दुबलतानसिक सामाजिक आध्यात्मिक පුජ්‍යලයේ සෞඛ්‍යවත් භවය අනු කියලා තියෙනවා පුජ්‍යලයේ සෞඛ්‍යවත් භවය අනු කියලා තියෙනවා දුබලතාවරෙන් අයගේ මානසික සමාජීය අධ්‍යාත්මික නැක්කස එතකොට අපි ඉස්සෙල්ලම මේ සෞඛ්‍යවත් සමාජයක් ගොඩනගන්න යනකොට මම මේ පුජ්‍යලයා ප්‍රබල සාධකයක් වශයෙන් මුලින්ම කිව්වා අපි ඉස්සෙල්ලා පුජ්‍යලයෝ කවුද කියලා හඳුනාගත්තා සමාජයේ ඉන්න දැන් තමන් බලනවා තමන්ගේ සෞඛ්‍ය පුජ්‍යලයාගේ සෞඛ්‍ය තත්ත්වය තොද කරගන්න ඕනේ සමාජීය සෞඛ්‍ය ගොඩනගන්න කලින් මම ඉස්සලා කරේ සෞඛ්‍යරෝම කරේ සමාජය හැඳුන්වනවා ලට දැන් අපි කරනවා තම් පුජ්‍යල සෞඛ්‍ය සමාජය හැඳුන්වනවා සමාජය කොහොමකද්ද සමාජයේ කවුද ඉන්නේ එතකොට සමාජය යාපත් කරන්න අපි හැමෝගෙම සහයෝගය තියෙන්න ඕන කියලා ඒ කාරණා මතකද ඔයාලට ඔව් සර් දැන් අපි බලමු එහෙනම් පුජ්‍යලයාගේ සෞඛ්‍ය ඉස්සලා අපි දැන් පුජ්‍යලයාගේ සෞඛ්‍ය தත්ත්වය මනගන්නු හදා ගන්න කොහොමද හදා ගන්න කියලා පුජ්‍යලයාගේ සෞඛ්‍ය தත්ත්වය හදා ගන්නවා නිර්ණායක හතරක් ඔස්සේ ඒක ලියා ගන්න පුජ්‍යල සෞඛ්‍ය தත්ත්වය කියලා අනුමාත්‍රකව ලියුවා නේද ඔව් සර් ලියා ගන්න පුජ්‍යලයාගේ සෞඛ්‍ය හද ලියන්න පුජ්‍යල සෞඛ්‍ය සර් ලියුවා සර් ආ දැන් යටි ලියා ගන්න පුජ්‍යල සෞඛ්‍ය தත්ත්වය පුජ්‍යල සෞඛ්‍ය තත්ත්වය හරි සර් නිර්ණායක හතරක් ඔස්සේ
निर्णायक हाथरा क्वेश्चन यहाँ पर लेसर हरी सर हरी गुड नगा गाता है कर यहाँ पर लेसर गुड नगा गाता है कर हरी राइट तब मैंने मैं स्क्रीन ने के बारे में पढ़ना मैंने मैं स्क्रीन ने कर මම හදලා තියෙනවා පොඩි මගේ අතෙන් ලියපියක් තියෙන්නේ ඔයාලා දැන් ওই නිර්ණායක හතර ඔය උතන මේ ලියාගත්ත තැන පිටුවේ ලියා ගන්න ඕනේ මෙන්න මේක පොඩ්ඩක් බලන්න මම ලා පුජ්‍යල සෞඛ්‍ය තත්ත්වය කියලා එකක් දාලා තියෙනවා දකින්නම ඇදලිද පුජ්‍යල සෞඛ්‍ය තත්ත්වය කියලා ලියලා තියෙන රවුම් කරලා वरदी ඉතල අනිත් පැත්තම ගහලා තියෙනවා අපිට ඉතල ගහන්නේ තුච පාලිච්චි ආ බුලෝ බුලෝ වලේ කවුද මේ ප්‍රශ්න අපේක න හොඳයි ඕක දැන් ඔය මං හදපෙන් ඔයාලා හදා ගන්න පුළුවන් ඕක ඔය විදිහට පුළුවන් පහලට හදා ගන්න පුළුවන් චාට් එකක් වෙන විදිහට ඉතල අර මේ විහිදුම් ආකාරයට හදා ගන්න පුළුවන් කැමති විදිහට හදා ගන්න පුජ්‍යල සෞඛ්‍ය තත්ත්වය කියන එක හදා ගන්න අර කරුණු හතර අතුලත් දෙන්න ඕනේ හැබැයි සර් දැන් ලියන්න ඕනේ රෝගෝලෙන් වැළකී මනස ශාරීරිකව යුක්ත වීම කියන එක. ඒකේතර ලියා ගන්න වෙයිද අවශ්‍යතාවය පොතේ තියෙනද ඒක ලියා ගන්න ඕනේ නැහනේ. හැබැයි ඔයාලා සර් ගැඩි ගැඩි හෙන්නේ. මේ තරංග පොතේ තියෙන රෝගෝලෙන් වැළකී ඉන්න ඕනේ. ආයෙක අපල. එතකොට දැන් දැන් ප්‍රශ්න කීපයක් මට දෙන්නත් වෙනවා දැන් රෝගයෙන් වැළකී සිටීමට මොකද්ද කරන්නේ දැන් මේ අපිට කරන්න කියන්න වෙනවා මේ මයක් මෙතන වලට රෝගයෙන් වැළකී සිටින්නේ කොහොමද එතකොට ශාරීරික යෝග්‍යතාව පවත්වා ගන්න මොනවද කරන්න ඕනේ දැන් මේවා අපිට අත්‍තරම මේ මේ සිලබස් එකේ මෙච්චර දුර දුවන්න බෑ අපේ මේ තියෙන කාලයත් එක්ක කායික ආපත්‍ම ගොඩනගා ගන්න ඕනලා දැනගන්න ඕනේ උදාහරණයක් වශයෙන් දැන් මේ මොකද්ද කරන්න පුළුවන් කායික ආපත්‍ම ඇති කරගන්න දැන් ඔය නිර්ණායක හතරේස මේ නිර්වචන ලියන්න ඕනද? නිර්වචන ලියන්න පුළුවන් පුතේ ඒකත් හොඳයි. මම දැන් ඒක ඔයාලෙන් ඇහුවේ අපි නැත්තම් අර හතර විතරක් ලියාගමුද ඔය රවුම තුල නිර්ණායක නිර්වචන ලියවන හොඳයිනේ. හරි. ඔයාලා කැමති විදිහට ඒක කැමති විදිහට නිර්මාණාත්මක කරන්න මට ඕනේ මේ 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 කරුණ අර මේ සෞඛ්‍ය පුජ්‍යල සෞඛ්‍ය තත්ත්වය කියන කුමක්ද ඒකට බලපෑම් කරන හතර මොකක්ද කියලා මට දැන් දෙනු දෙන්න විතර යවන්නකම තියෙන්නේ ඔයාලා එක කැමති විදිහට හදා ගන්න අත් එක දැම්මා කියලා ගැටලුවක් නැහැ දැම්මත් හොඳයි නිර්වචන ටික දැම්මා ඒක පැහැදිලිනේ හයි එතකොට දැන් මේ අපි දැන් අර මෙහෙම කතා කරද්දී දැන් මොන දේ වුණත් කරන්නේ නැහැ තමන්ගේ සෞඛ්‍ය දැන් අර මොකද්ද මේ කතා මතක නැහැ දැන් රටා දන්දිසල තමන් හැදිලා ඉන්න බෑ නේද සමාජය දන්දිසල අන්න එහෙම කතාවක් තියෙනව නේද අනුන් හදන්දිසල තමන් හැදිලා ඉන්න ඕනේ කියලා කතාවක් කියනව නේද අවිෂ අට බී කවිෂ ඔව් සර් බී නමේ බී නේද නමේ බී නේද කවිෂ දැන් අට බී කියලා දාන්නේ නමේ නේද ඉන්නේ ඔව් සර් අනුන් හදන්දිසල තමන් හදන්න හැදෙන්න ඕනේ නේද उसर
පළවෙනිදී පළවෙනි කාරණේ කායික සෞඛ්‍ය නැත්නම් කායික යහපත් කාය අපේව දැනෙන්න ඉපෙස්සම් අපේ කාය කාය කියන දේ නිරෝ කාය කියන ශරීරය ශරීරය යහපත් කරන මොනවද වල කරන්නේ වැලකී සිටින මොකද්ද හරි ව්‍යායාම හරි මොකක්ද එක්ක කලින් කිව්වා වැලකී සිටීම කියලා මොනවද කියන්නේ ඊළඟට මානසික යහපැවැත්මට අභියෝග සාර්ථක මූලධන සමාජය ප්‍රදාන මානසික යහපැවැත්ම එතකොට භාවනා කිරීම භාවනා කරන්න ඕනේ සතුටින් සිටින්න ඕනේ ඒ වගේම තමයි හරි එතකොට මට දැන් අනිත් එක කියන්න ඕනේ දැන් මට තේරෙනවා මෙන්න මේ හතර අපි යහපත් කරගත්තොත් අපේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වෙනවා පැහැදිලිද ඔව් සර් එතකොට අපේ යහපත් වෙනකොට අපේ සෞඛ්‍ය තත්ත්වය යහපත් වෙනකොට සමාජ සෞඛ්‍යයට අපි දායක කරලා තියෙනවා. තව විනාඩි 5කින් මම ඉතින් අපේ පාඩම අවටේ කාලටම නෑ අටමාර මන් දෙන්නේ. අටමාට ඉවරනේ ඉතින් මතේ කාලු දෙන්නේ. වටගනේ. අටමාර 8යි කාලේ දාලා තිබුණේ. හරි තව විනාඩි 5කින් අපි පාඩම නතර කරනවා. පුජ්‍යල සෞඛ්‍ය තත්ත්වය අත්‍යවම වැදගත් වෙන සමාජය යහපත් සෞඛ්‍ය සමාජයක් ගොඩනගන්න. එහෙනම් අපි ඔයාලට දැන් පුතේ මම මේ කරුණ මම මුලින්ම කිව්වා පළවෙනි කාරණේ කිව්වා පළවෙනි කාරණේ මම කිව්වේ උගන්න මේ මේවා නැවත පන්තිදි කරන්න හැ හරියට ඔන්ලයින් එකේ ඉගෙන ගන්න. ඊළඟ කාරණේ මම කිව්වා දැන් මේ මම කරන පාඩම් විෂය නිර්දේශය ආවරණය කිරීමක් නැත්නම් විභාගයට මුණ දෙන්න අපි වල සූදානම් කිරීමක් වගේම තමාගේ ජීවිතේ වැදගත් වෙන කරුණු. මෙන්න මේ මේ කරුණු හතර ඉතාමත් වැදගත් තමාගේ ජීවිතේ. පුජ්‍යල සෞඛ්‍ය තත්ත්වය පවත්වා ගන්න නම් ඔයාලා දැන් මේ කායික යහපත් මැති කරගන්න මොනවද කරන්න ඕනේ? ව්‍යායාම කරන ඒවා කන බොන ඒවා ඊළඟට පිරිසුදුව සිටින ඒ විදිහේ ඒවා භාවනා කරන ඒවා ඊළඟට උදව් කරන ඒවා ඊළඟට පන්සල් යන්නේවා මේ ඔක්කෝ මේ හතරේ තියෙනවා. ඒතකොට මේවා දැන් සාමාන්‍ය ජීවිතේ වැදගත් කරුණු. මේවා අනිවාර්යෙන්ම ඔයාලා කරන්න පුළුවන් නම් ඉතාමත් වැදගත්. දැන් මේවා කරන එක විභාගයට වැදගත්ද? කරන එක විභාගයට වැදගත්ද ජීවිතේට වැදගත් වෙන්නේ? ජීවිතේට. එතකොට විභාගයට වැදගත් වෙන්නේ මේ දැනුම. ඔව්. විභාගයට වැදගත් වෙන්නේ මේකේ දැනුම. මොනවද මේ කරුණු ටික එකිනෙක තමයි වැදගත් වෙන්නේ. හැබැයි ජීවිතේ වැදගත් වෙන්නේ මේවා කරන එක. ඒ නිසා මේ කරුණු ටික පුජ්‍යලයක් වශයෙන් අපි යහපත් කරගත්තොත් අන්න සෞඛ්‍ය සමාජයක් ගොඩනගන්න පුජ්‍යලයක් වශයෙන් දායක වෙලා සිටිනවා. එතකොට මම ආර කියපු හැම දිනාම ආගම් වෙන ආගමක ඉන්න පුජ්‍යල වෙන්න පුළුවන් විවිධ ජාතීන් ඉන්න පුළුවන් විවිධ රැකියාවල ඉන්නා වෙන්න පුළුවන් පාසලේ ඉන්න කවුරු හරි වෙන්න පුළුවන් පාසලේ ඉන්න කවුරු වෙන්න පුළුවන් මේ හැම පුජ්‍යලයක්ම යහපත් වුනොත් සෞඛ්‍ය සමාජයක් ගොඩනැගීමේ පළවෙනි කරුණ මම අර කියපු පුජ්‍යලයා කියන කරුණ ඇත්තම ඉතාමත් වැදගත් වෙනවා. ඒක තේරුණාද? අවශ්‍යයි. අවශ්‍යයි. නැත්තම් තේරුන්නේ නැහැ කියන්න පුතේ. එහෙමනම් තේරුණා සර්. ඔව්. උජ්ජලයක සෞඛ්‍යවත් වීමෙන් හරි සර් පරිසරයේ සමතුලිතතාව
රැකගත හැකිය. පුද්ගලයෙකු සෞඛ්‍යමත් වීමෙන් පරිසරයේ සමතුලිතතාවය රැකගත හැකිය. හරි සර්. හරි සර්. ඒ සඳහා පුද්ගලයින් එක පල්ලෙ අල්ලියාගන්න ඒ සඳහා එක පුද්ගලයින්ගේ ආකල්ප සබොඩක් ඉන්න එක පුද්ගලයින්ගේ ආකල්ප හරි සර් උත්කලින්ගේ ආකල්ප දෙක නීතිගරුක වීම නීතිගරුක හරි සර් තුන ප්‍රතිපත්ති ගරුක වීම අතර පරිසරයට ආදරය කිරීම හරි සර් යන ගුණාංග හරි සර් සෞඛ්‍ය සමාජය ගොඩනැගීමට යන ගුණාංග සෞඛ්‍ය සමාජය ගොඩනැගීමට වැදගත් වේ සෞඛ්‍යවත් සමාජය ගොඩනැගීමට වැදගත් වේ හරි සර් හරි පොඩ්ඩක් අහගන්න දැන් හැමෝම ලියල ඉවරද ඔව් සර් ඉවරයි විවිධ මට්ටමේ පුජ්‍යලින් ඉන්නවා හතක් ඉන්නවා මම දෙකක් ඉතුරු තුන ඉතුරු පහ ලියන්න ඕන ඔයාලා ඊළඟ කරුණ කිව්වා පුජ්‍යල සෞඛ්‍ය සමාජයක් ගොඩනගන්න පුජ්‍යලෝගේ සහයෝගය ඉතාමත් වැදගත් කිව්වා එතකොට පුජ්‍යලයක් ගත්තාම පුජ්‍යලයාගේ සෞඛ්‍ය තත්ත්වය අපි අත්‍තරම් පවත්වා ගන්න ඕනේ අනුන් හදන්න කලින් තමන් හැදෙන්න ඕනේ රට හදන්න කලින් තමන් හැදෙන්න ඕනේ කිව්වම එහෙනම් පුජ්‍යලයාගේ සෞඛ්‍ය තත්ත්වය නිර්ණායක හතරක් ඔස්සේ මයන ගන්න පුළුවන් ඒ නිර්ණායක හතර දිනු කරගන්න අවශ්‍ය කාරණා කිව්වා ඒ නිර්ණායක හතර මං චාට් එකකට දැම්මා ඒ චාට් එක සම්පූර්ණ කරන්න දැන් ඉතර වැඩක් වශයෙන් දීලා තියෙනවා ඒ වගේම ගුණාංග කිහිපයක් ව මේ ගුණාංග වර්ධනය කරගත්තොත් සෞඛ්‍ය සමාජයක් ගොඩනගන්න පුළුවන් තේරුණාද ඔන්න ඔය කාරණා ටික පාඩමෙන් මම අද කියලා දුන්නා ඊළඟ දවසේ මම බලනවා බොහෝ විට පරිසරයේ පැත්තට යන්න අද කරේ පුජ්‍යලෝගේ පැත්තනේ පුජ්‍යලනා පළවෙනි කාරණේ ඊළඟ දවසේ සම්බන්ධ වෙනම් පරිසරය කියන සාධකයට මට ඊළඟ පන්තිරේ යන්න තියෙන ළමයි නමේ සීඩී පන්ති වලට මොනවාරි ගැටලු තියෙනවද ඉක්මනට කියන්න තියෙනවනම් නෑ සර් ගැටලු නෑ සර් නෑ සර් ආයි බෝවන් සර්